आय भुवान प्रोत्साहन जीव यूट्यूब चैनल अदात्मे रसिकना आदर पीलिगण इथिंग अदम महदन बलापुरताम रसवत्म रसवगेम तम मेकट हरीम लसन पाटक तम एक दैनटमात्मे यूट्यूब चैनल सब्सक्राइब करता दम सब्सक्राइब कर बेल आइकन क्लिक कर लाइक करतकोट मम दान मे वे पुंची वीडियो वाले इकमनिम बलगन पुलवा वोलटत्तकोट मे वे पुंची कैम वोटोर इकमनिम गेदरती हदागन पुलवा अपिधन बल मेक हदागन नोन द्रव्य सुदुसीनी ग्राम मेकसी विस्सक प्रमाणया जिलटीन ग्राम पहलोक प्रमाणया किरीपिटी ग्राम हेत्तयोग प्रमाणया तमन केमति पाटकिन जलिपेगट तुनको इट वड़ी प्रमाण मे सद अवश्य करना हरियाणा अभी बलव गोहमद मेक अदन की मुलिन्म भाजने एक जलिपेगट कपी दागमु मे भाजने तटियाकार वडात्म सुदसूयि दी मे सद उन्नवत्तर मिली लीटर तुंस्य पनाक प्रमाण करगमु दैन मेकअपी हुदीन कलवम करगन अवश्याई ये संधा पिरीसुंदावित गल विना दिगा तुणपमण मेघ हुदीन कलवम करगन मीलगटपी अनेक जलियगा खदागमु मे जलिपेगट खदागन तोतुर मिली लीटर तुंसी पनाक प्रमाण करगन्ने अभी मेकअप विना दिगतना कुंदीन कलवम करगन्नोना मे जिली एक अभी कलवम करगन अवसान एक नरंतियागमु अभी दिन अवसान जलिपेगट्टेक तमय हदागन्ने अन्ने अभी जिलिटिक हदागदिंग अनावश्य प्रमाण जलेकुरगेम जले वेपुरगत्न्ने अट अवश्य प्रमाण मेक सेन्न दियारगति गीतमे दलट बलागन पुलवन अभी अदप जलिवर्ग तुनम मेतन तीनवा लसन पाटवा तुनकिंतम मेक तीयन्ने अभी मेटिक शीतकर्ण पाल कुटे पैकामारक सेभागम इतिवे पैकामारक पशु जेलियक से नाट पसे तम अभी मेटिक हदन पटंगण अभी दिन करण्य जेलटीन ग्राम पहलवट एल जले मेसहंदी तुनाक तुगरगण इन पशु एक नरंतियागण अभी दिन इतिर मिश्रणे हदागम टीकाक लोकु बाजने अकरगेन एकट किरीपिटी ग्राम हेत्तयोग एकतु करगन्न इनपसु सीनी ग्राम एकसिय विस्स एकतु करगन्न एकट उणु जले मिलीलीटर पांसीयक एकतु करगन्न देन मे मिश्रणे होंदिन केटवेन्न नोंदी दिय करगन्न अवश्यई विनाडि पहक पमन होंदिन मेक दिय करगमु अभी दिन मेकट कलीन हदागत जेलटीन टीकेगमु वाला मे मिश्रणे हददीन जेलटीन के मेतन घनवेनक इन्ने मम मेक हदन चुट्टक विलागत वेडी एकाई मे जेलटीन टीक मेतन घनबोट पत्रती अपट पुलवाणिम मे मिश्रणे हदागन्नोना जेलटीन के घनवना की प्रश्नक विलाकोट दीवेनो मेकिम दैनपी मेटिक पिरीसीधु पेरणिया भावित कल जोगेकड़ पेरागम अभी अदागत मिश्रणे वालट दिन दकीन पुलवान
එම මිශ්‍රණය අපි පැත්තකින් අරන් තබමු. දැන් අපි කිරිපිටි ජෙලි පුඩින් එක හදා ගන්න අවශ්‍ය භාජනය සකස් කරගමු. භාජනය අපි තෙල් බිඳු කිහිපයක් එකතු කරගෙන හොඳින් මේක වටේටම තවර ගන්න අවශ්‍යයි. මීළඟට අපි කලින් හදාගත්ත ජෙලි ටික අරගෙන පුංචි කෑලි වශයෙන් කපා ගන්න අවශ්‍ය වෙනවා. මේවා කපාගද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. මම නම් මේවා පුංචි කැබලි වශයෙන් තමයි කොටස් කරගන්නේ. දැන් අපි කුඩා කැබලි වශයෙන් කපාගත්ත ජෙලි ටික හොඳින් මිශ්‍ර කරගන්න අවශ්‍යයි. ඒ මිශ්‍ර කරගද්දී තමයි මේක ලස්සන විදිහට ලස්සන පාටක් එකතු වෙන්නේ. දැන් අපි කලින් ඔයිල් තවර ගත්ත භාජනය මේක ලස්සනට පිළිවෙලට අවුරගමු. මේ ජෙලි එක මිශ්‍ර කරගද්දී ඉතා ඉක්මනින් කරගන්න අවශ්‍යයි, නැත්නම් ජෙලි ටික දියවෙන්න බලනවා. ජෙලි ටික භාජනයට එකතු කරගද්දී භාගයක් තමයි මුලින්ම එකතු කරගන්න ඕන. ඔයාලට පේනවා දැන් මේ ජෙලි එක හරිම ලස්සනක් තමයි තියෙන්නේ. අපි දැන් කලින් හදාගත්ත කිරි ටික මේකට එකතු කරගමු. ඒකෙත් කොටසක් තමයි මුලින්ම එකතු කරගන්නේ. දැන් අපි ඉතිරි ජෙලි ටික මේකටම එකතු කරගමු. අඩුපාඩු තැන් බලලා තමයි මේ ජෙලි ටික ඊට පස්සේ එකතු කරගන්න අවශ්‍ය වන්නේ. අපි දැන් කලින් ඉතිරි කරගත්ත කිරි මිශ්‍රණයත් එකතු කරගමු මේකටම. ඔයාලට පේනවා දැන් මේක හරිම ලස්සනක් තමයි තියෙන්නේ. අපි මේ හදාගත්ත ජෙලි මිශ්‍රණය පැය 12ක කාලයක් ශීතකරණයේ පහළ කොටසේ තබා ගන්න අවශ්‍යයි. පැය 12කට පස්සේ තමයි ඔයාලට මේ දකින්න තියෙන්නේ. අපි දැන් මේක තැටියෙන් වෙන් කරගමු. මේ ටික අපි පරිස්සමෙන් තමයි කරගන්න අවශ්‍ය වන්නේ. ඔයාලට පේනවා දැන් අපි හදාගත්ත ජෙලි එකේ කිරි ටික තමයි මේ අඩියට එකතු වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේක කප් වශයෙන් උනත් මේ ජෙලි එක හදාගන්න පුළුවන්. මම පහසුවෙන්ද තමයි එක තැටියටම හදාගත්තේ සියලුම ජෙලි ටික. අපි මේක දැන් කොටස් වශයෙන් කපාගමු. ඇත්තටම මේ වගේ දෙයක් හදාගත්තට පස්සේ අවුරුදු කෑම මේසයකට විශේෂ අවස්ථාවක් උත්සවයක් වගේ ගෙදර තියෙනවා නම් හරිම වැදගත් වේවි. ස්වයන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙකුට උනත් මේක හරිම වැදගත්. ඔයාලට පේනවා අපි මේක කොටස් වශයෙන් කපා ගත්තට පස්සේ තියෙන ආකාරය හරිම ලස්සනක් තමයි තියෙන්නේ. ගෙදර ඉන්න පොඩි දූල පුතාලා වුණත් හරිම ආසාවෙන් කන්න කැමති දෙයක් තමයි ජෙලි කියන්නේ. මේ ජෙලි එකට පාට කීපයක්ම එකතු වෙලා තියෙන නිසා ඇත්තටම හරිම ලස්සනයි. ලස්සන වගේම තමයි ඇත්තටම මේක හරිම රසවත්. ඔයාලත් ගෙදරදී මේ වගේ පුංචි දේවල් හදන්න උත්සාහ කරලා බලන්න. ගොඩක් මහන්සි වෙන්න දෙයකුත් නැහැ, අපිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්නත් පුළුවන්. පුංචි වෙලාවක් තමයි මේක හදන්න යන්නෙත්. ඉඩක් ලැබෙන ඕනම වෙලාවක මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ෘත් සංජීව එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්.